දැනුමට යමක්. දැනුමට යමක්. හරි දරුවෝ. මොකක්ද සංසිද්ධිය? මොකක්ද උනේ? ඔය ඉන්නේ ඩෙරෙක් රෙඩ්මන් කියන දාවන ශූරයා. 1992 බාසිලෝනා ඔලිම්පික් තරඟාවලිය සඳහා මීට 400 අංශයෙන් ඉතාමත් බලාපොරොත්තු තියාගෙන හරිම උද්‍යෝගයෙන් මේ තරඟය සඳහා සහභාගී වුණු දාවන ශූරයෙක්. ඉතාමත් උද්‍යෝගයෙන් තරංගය පටන් ගන්නවා. මැදක් යනකොට මොකද වුතේ වෙන්නේ යාට? එයාට යම්කිසි මාංශපේශී ආබාධයකට ලක් වෙනවා. හරි දරුවෝ. අර ඉතාමත් බලාපොරොත්තු තියාගෙන ආපු මේ ඩෙරෙක් එයාට තරංගය අවසන් කරන්න බැරි වෙනවා. හරි දරුවෝ. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මේ විශාල පිරිසක් ඔල්වරසන් දෙද්දී එයා නැගිටලා දිනුම් කණුව වෙත එයාගේ ගමන ආපහු ආරම්භ කරා. ඒ වෙලාවේ පුතේ විශේෂ කෙනෙක් ඔය ප්‍රේක්ෂකයන් අතරින් විශේෂ කෙනෙක් දාවන පතේට එනවා. කවුද එන්නේ? ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ ඩෙරෙක්ගේ ආදරණීය පියාණන්. ඊට පස්සේ ආදරණීය පියාණන් එක්ක දිනුම් කණුව වෙත හෙමින් යනවා. හරි. මේ වෙලාවේ මේක බලාගෙන හිටපු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් හඬ දෙනවා පුතේ මේ ක්‍රියාවට. අපිට ගන්න තියෙන්නේ මොකක්ද මේකෙන්? අපේ ජීවිතේ අපි ගමන යනකොට අපිට විවිධ බාධා එනවා පුතේ. ඒ හැම බාධාවකින්ම මානසිකව වැටෙන්නේ නැතුව අපි කොහොම හරි අපේ දිනුම් කණුව වෙත අපි වැටුනොත් පුතේ ඊටත් වඩා වැඩි වේගකින් නැගිටලා අපේ ජාග්‍රහණය වෙතට යන්නට ඕනේ. අන්න ඒ කාරණේ තමයි පුතේ අපිට එතනින් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ පන්තිය අද පටන් ගමු. දැනුමට යමු.